එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයට විසඳුම් සෙවීමේ තවත් සාකච්ඡාවක් අද පක්ෂ මූලස්ථානයේදී පැවතුණා. ඊට ලක්ෂ්මන් කිරියල්ල, වජිර අබේවර්ධන, මලික් සමරවික්‍රම, අජිත් පී පෙරේරා, රංජිත් මද්දුම් බණ්ඩාර හා තලතා අතුකෝරල ඇතුළු පිරිසක් සහභාගි වුණා. එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයට සම්බන්ධ කණ්ඩායම දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ විපක්ෂ නායක දුරයට අමතරව පක්ෂ නායක දුරයේද සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බවයි. කෙසේ වෙතත් අද දිනේද අවසන් නිගමනයකට පැමිණ නැහැ. රැස්වීමෙන් අනතුරුව පැමිණි පිරිස සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යට හෙළි නොකිරීමට වග බලා ගත්තා. සාකච්ඡා සාර්ථකයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මේකේ ප්ලෑන් එකට වැඩ කරා නම් අද පරදින්න වෙන්නේ නැහැ කියලා උතුමා කියනවා. සාකච්ඡා සාර්ථකයි. එතුමා ප්ලෑන් එක මොකක්ද දැනගන්නේ නැද්ද? එක්සත් ජාතික පක්ෂයේ සමගිය ආරක්ෂා කරලා අපි ඉදිරියට යනවා. අපි අවසාන තීන්දුවකට මේ හිතානි දානවා. මහමැතිවරණ කොහොම සූදානම්? මහමැතිවරණ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න අපි යනවා. පුළුල් සම්දානෙකි. කොහමද ඉස්සරහට දැන් ඔබතුමාලා සූදානම් වෙන්නේ? බලමු මොකද ඉන්නේ. නෑ අගම නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාවලු මේ සහාය මැතිවරණ මෙතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අද සිරිකොත මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙන්ම තවත් ස්ථාන කිහිපයකදීද මත පළ වුණා. නායකත්වයත් බලය ඇල්ලීමත් කරුණු දෙකක්. මම හිතන පක්ෂික නායකත්වය කියන්නේ පරිණත වෙනත් විෂයක්. ඒ ගැන අපේ සියලු දෙනා කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. පරිණත දේශපාලන නායකත්වයක් ඒ බලයට පැමිණීම සඳහා අවශ්‍ය කරන ප්‍රධානම මෙවලම. ඒ නිසා අපි පරිස්සමෙන් ඒ ගැන පක්ෂයක් හැටියට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ගන්න TN එක බලන්නකෝ පක්ෂ නායකයා කවුද? කෘතහස්ත දේශපාලන නායකයෙක් වටා බීමසි පොදිය වගේ ඔක්කොම එකතු වෙලා ඉන්නවා. ඔබතුමා මහලේකම්තුමා සඳහන් කරනවා මහමැතිවරණයට අනිවාර්යයෙන්ම එන්නේ වර්තමාන අගමැතිතුමාගේ. ඒක පක්ෂයේ මහලේකම්තුමාගේ පුද්ගලික අදහසක්. එහෙම තීරණයක් කරගෙන නැහැ. මේ ගම්මට්ටමේ ජනතාවගේ අදහස් හැඟීම් දැනීම් තේරුම් අරගෙන ඒගොල්ලෝ තීරණයක් ගන්නයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් එහෙමනම් එක්සත් ජාතික පක්ෂයේ නායකයාත් එතුමා විය යුතුයි. සමහර අය කියලා තිබ පරිණතභාවය ගැන. මම හිතන්නේ පරිණතභාවය අද ලෝකේ අවුරුදු 34ක කාන්තාවක් රටක අගමැතිණිය වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවුරුදු 52ක් වෙනවා. එතුමා හද පරිණත නායකයෙක්. පරිණතභාවයයි ජයග්‍රහණයයි දෙකම තියෙනවා. පරිණතභාවයයි පරාජයයි නෙවෙයි පරිණතභාවයයි ජයග්‍රහණයයි කරාගෙන යන්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ පක්ෂේ නායකයෙක්. අගමැති අපේක්ෂකයත් විය යුතුයි. ඊගත යන පක්ෂේ නායකයා කවදාවත් කියලා නැහැ මම අගමැති වෙනවා කියලා ඊළඟ පාර්ලිමේන්තුවේ. ඒ නිසා අපට කිසිම සැකයක් නැහැ. විශ්වක්ෂ නායකතුමා තමයි අගමැතිවරයා බවට පත් වෙන්නේ.